මීන ලක්නේ ලක්නාධිපතියක් බ්‍රහස්පති දෙර මීන ලක්නයට හොඳ ඔලුවත් තියෙනවා. දැන් පේනවානේ දැන් රාජ්‍ය නායකත්වයට පත්වෙලා ඉන්නේ මීන ලක්න හිමිය. දැන් යා මොලේ පාවිච්චක හැටි පේනවානේ, බොහොම ලස්සනට ප්‍රඥාවෙන් කටයුතු කරන හැටි පේනවානේ. ඉතින් එයාට පුළුවන් වෙනවා ලක්නාධිපතියා බ්‍රහස්පති නිසා ප්‍රඥාවෙන් කටයුතු කරලා යම් කිසි වරප්‍රසාද ලබාගෙන පෙර පින් පලදීලා කටයුතු කරගෙන යන්න. හැබැයි මීන ලක්න කිව්වහම ආකාශයේ මේ උප්පත්තිය සිද්ධ වෙනකොට පෙන්වේ මාළු දෙන්නෙක්. මේ මාළු දෙන්න දෙපැත්තට ඔළු දෙක තියාගෙන හිටි, ඔළු දෙක දෙපැත්තට තිබුණේ. එහෙනම් මීන ලක්නේ සබාධම කියනවා, අම්මේ ඔය පුතා හරි සංවේදී කෙනෙක්, බොහොම නිහතමානී කෙනෙක්, දරා ගැනීමේ හැකියාව අඩු කෙනෙක්, පව් අඩුවෙන්ම පව් කරන කෙනෙක්. හැබැයි අම්මේ මේ වෙලාවේ සබාධම මේ ඔළු දෙක දෙපැත්තට තියලා තිබ්බා. මෙයා එක වෙලාවකට එක ගුණයක්, තව වෙලාවකට තව ගුණයක් තියෙන කෙනෙක්. එහෙනම් වෙනස් වෙන සුළු ගතිය වැඩි. මේක නැති කරගන්න නම් මේ සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න ඕන. මේ ඇස්ට්‍රොලොජි කියන දැන් මේක විද්‍යාවක්, බයෝලොජි, ඇස්ට්‍රොලොජි, සූලොජි, එහෙම නැතු මේ කේන්දර නෙවෙයි, කේන්දර බල එක නෙවෙයි, මේක විද්‍යාවක්. මේ ඇස්ට්‍රොලොජි කියන කතන්දරය ඇතුලේ තියෙන වටිනාකම. ඒ නිසා මේ මාළු දෙන්නා මේ විදිහට දෙපැත්තට පෙන්නවා. දෙපැත්තට පෙන්වේ වෙනස් වෙන සුළු ගතිය. ඉතින් මේක නැති කරගන්න, මේක නැති කරගන්න නම් මේකට අවශ්‍ය පරිණත පුද්ගලයන්ගෙන් මේක අහගන්න ඕනේ මීන ලග්නයයි. මීන ලග්නය පරිණතයගෙන් මේක අහගෙන වෙනස් නොවි එක අරමුණක ඉඳගෙන කටයුතු කරන. ඒක පුළුවන් කාටද? එකම සතා මනුසතා මේ මොලේ තියෙන නිසා මොලේ තැනට සුසු විදියට පාවිච්චි කරන්න. ඉතින් එහෙම වුණාම මේ මීන ලග්නය ඉතාම කල්පනාවෙන් ගත කරන්න ඕනේ මේ ග්‍රහමාරුව කොහොමද ඔබට ඉදලා තියෙන්නේ කියලා. මේක හරියට මේ නණයක් කැඩිච්චි කුඩයක් වගේ. දැන් දොළොස්වැන්නේ ඉන්නවා සෙනසුරු, ලග්නේ ඉන්නවා සඳුරාහු පළවෙනිදා. පළවෙනිදා වෙනකොට ඒ කියන්නේ මේ මුල් සතිය වෙනකොට සෙනසුරු දොළොස්වැන්නේ ඉන්නවා, කුජ රාහු සඳුල් නෙප්චුන් එක ලග්නේ ඉන්නවා. දෙකේ කවුරුත් නැහැ. නමුත් යුරේනස් ඉන්නවා, එයා බොහොම දුරස් ඉච්චේ ග්‍රහලෝකයක්. තුන්වෙනි කොටුවේ ඉන්නවා රවිබුද ගුරු සිකුරු. දැන් මේ කැඩිච්චි නනේ තියෙන්නේ තුන්වෙනි කොටුව සහ එකොළොස්වෙනි කොටුව. ඒතන වකුටු වෙලා තියෙන්නේ. දැන් මෙන්න මේ වගේ මේකට කියනවා ඡත්‍ර යෝගය. ඒ කියන්නේ හැබැයි නනේ කැඩිච්චි කුඩයක් වගේ, කේතු හතේ නිසා ඉදලා තියෙනවා. ඡත්‍ර යෝගය ඉදලා තියෙනවා කැඩිච්චි කුඩයක් වගේ. මේක නිසා මෙතන මේකෙන් කියවනවා මෙන්න මේ කතන්දරේ. ඔබට මේ රවි බුද ගුරු සිකුරු මේ තුන්වැන්න යන නිසා ඔබේ බලය තහවුරු කරගෙන යන වෙලාවක්. ඔබ දැන් බලන්න මීන ලග්නේ පාලකෙක් වේවා නායකෙක් වේවා, එයාගේ බලය තහවුරු කරගෙන යන්න පුළුවන් ශක්තියක් රවි උදා කරලා දීලා තියෙනවා. වික්‍රමස්ථාන ගත වෙනවා මේ මීන මේෂ වෘෂභ රාශි ග්‍රහයෝ හතර දෙනෙක් වියෝග වෙනවා. ඒක දැන් මේ දවස් දෙකෙන් තුනේ වෙනස් වෙනවා. නමුත් මේ ආරම්භය මේ විදිහට තියෙනවා. ඊළඟට මේ කුජ ලග්නගත වෙනවනේ. කුජ හරියටම පළවෙනිදා දෙවෙනිදා වෙනකොට කුජ ලග්නගත වෙනවා මීන ලග්නේ. දැන් සටන් කාමියා රාහුට යෝගේ වෙලා. දැන් බලන්නකො මේ පුද්ගලයෝ මේ සේනාධිපතියෝ වගේ, ඒකාධිපතියෝ වගේ, කමාණ්ඩ කෙනෙක් වගේ වැඩ කරනවා. ඇයි සේනාධිපතියා රාහුත් එක්ක ලග්නේ යනවා? කවුද මෙතෙන්ට සම්බන්ධ වෙලානි? සඳු ග්‍රහයා, හිතරා අධිපති චන්ද්‍රය. එහෙනම් චිත්ත පීඩා ඇති වෙන්න, සඳුගේ බලය යටපත් වෙන්න හේතු වෙනවා. දැන් මේක වෙනස් වෙනවා හරියටම ග්‍රහ මාරුත් එක්ක මේ සතිය මැද වෙනකොට. සතිය මැද වෙනකොට කොහොමද වෙන්නේ? කුජ මේෂ රාශියට යනවා, සිකුරු ජූනි 13 මිථුන රාශියට යනවා, 15 වෙනිදා රවි බුදත් එක්ක මිථුන රාශියට යනවා, ජූනි 30 වෙනිදා බුධ කටක රාශියට යනවා. දැන් මෙහෙම ග්‍රහ මාරුවක් සිද්ධ වෙනවා මේ මාසේ. මේ ගෙවල් මාරු කරගන්නවා. ඉතින් මේ නිසා මීන ලග්නයගේ සෙනසුරු දොළොස්වැන්නේත් සඳු රාහුත් එක්ක ලග්නගතවත් කුජ මේෂ රාශියේ දෙවැන්නේත් තැම්පත් වෙනවා. තැම්පත් වෙලා රවි බුධ සිකුරු හතරවැන්නේ තැම්පත් වෙනවා මිථුන රාශි. දැන් මෙතන බුධ ආදිත්‍ය යෝගේ අනිත් පැත්තෙන් යෙදෙනවා අත්පෙත් යෝගේ. බුධ මිථුන රාශියේ තැම්පත් වෙන නිසා සිකුරු කලාවට අධිපති, බුද ඥානයට අධිපති, රවි බලයට අධිපති,
නිසා ඔබට නිර්මාණශීලී හැකියාවක් ඇති වෙනවා. ඔබට ව්‍යක්ත බවක් ඇති වෙනවා. සාරවත් කතා විලාසයක් ඇති වෙනවා. මේ දැන් මේ යෝගයත් එක්ක ඊළඟට ඔන්න ඔබට අරියාදු කරන එකම සතා කවුද? ගුරු ග්‍රහය ප්‍රඥාවන්තයා ඇවිල්ලා තුන්වැන්නට මැයි පළවෙනිදා ආවා. දැන් මේක මීන ලග්නය අවබෝධ කරගන්නට ඕනේ. තුන්වැන්නේ ගුරු යනකම් මට අසනීය පැත්තේ මේදයට කාරක වෙන ග්‍රහය තෙල් සහ මේදය තැම්පත් වීම වලින් පරිස්සම් වෙන්නේ නැණ. ඕනට වැඩිය හොඳට කන බොන කෙනෙක් නම් හොඳ ව්‍යායාමයක් වෙන්නම ඕනේ. හොඳ ව්‍යායාමයක් වෙන්න ඕනේ. දාඩිය පිට වෙන්නට ඕනේ. ගුරු තුන්වැන්නේ. ඒ වගේම සතුරු කරදර. රහස් සතුරු බලවේග ඇති වෙන්න පුළුවන් ගුරු තුනේ යන නිසා. නමුත් මේ දවස්වල මේ රවි යන්නේ වෘෂභ රාශියේ. වෘෂභ රාශියේ යනවා කවද වෙනකන්ද? ජූනි මාසේ 14 වෙනකන්. 14 15 වෙනකන්. එතකොට මේ නිසා මේ රවිගේ ගෝචර ගමන නිසා ගුරුගේ ඇතිවන දුර්වලතාවය යටපත් වෙනවා. යටපත් වෙලා ඔබගේ බලය ඉස්මතු කරගෙන කටයුතු කරන්න පුළුවන් වෙනවා. ගොඩක් ප්‍රමාද වෙච්ච දේවල් ඔබට හරියන්න පටන් ගන්නවා. ගොඩක් බලාපොරොත්තු අඩාල වුණා නම් ඒවා ඉස්මතු කරගෙන කටයුතු කරන්න පුළුවන් වෙනවා. ඔබගේ වටිනාකම වැඩි වෙනවා. ශ්‍රමයට දැනුමට අනිවාර්යෙන් ඔබේ කතාවට වටිනාකමක් ලැබෙන කාලයක් බවට පත් වෙනවා මේ රවි මෙතන යන නිසා. ඊළඟට කුජ ග්‍රහය මේ කුජ මාරුව සිද්ධ වෙනවා දෙවෙනිදා මේෂ රාශියේ. දැන් කාගේද? මීන ලග්නේ අයගේ දෙවෙනි කොටුව කතාව ගැන කියන තැන. බොහොම සරපරුස කතා, බොහෝ වෙලාවට එඩිතර ලීලාවෙන් කරන කතා සිද්ධ වෙනවා මීන ලග්නේ අයට. මොකද මේ දෙවැන්නේ කුජ ගෝචර වෙන නිසා. මේක දැන් ලබන මාසේ කෙටි කාලයක් තියෙන්නේ. ලබන මාසේ 12 වෙනිදා වෙනකම් මේ කුජ යනවා මේෂ රාශියේ. මේෂ රාශිය කියන්නේ දෙවැන්න. මෙයා ශේෂ්ත්‍ර බලයෙන් යන්නේ, යම් බලයක් තහවුරු කරගෙන යන්නේ. ඉතින් මෙන්න මේවත් හේතු කොටගෙන මේ කුජගේ බලපෑම නිසා මට කියන්න වෙනවා කට පරිස්සම් කරගන්න වෙනවා කාගෙත්. කාගෙත් කට පරිස්සම් කරගෙන කටයුතු කරන්න වෙනවා. මොකද අර එඩිතර භාවයේ වැඩි, ආවේගශීලී භාවයේ වැඩි. ඒ නිසා සමහර වෙලාවට ඇයි හොඳයි වලට බාධා වෙන්න පුළුවන්. සරපරුස කතා වෙන්න පුළුවන්. ඒක පාලනය කරගන්න. අනිත් පැත්තෙන් ඇස් ගැන කියන තැන ඇස්වල පෙනීම අඩු වෙන්න, ඒ පෙනීම සඳහා දුර්වලතා ඇති වෙන්න ඉඩකඩ තියෙනවා. ඒකනුත් පරිස්සම් වෙන්න. ඊළඟට මෙතන මේ ධනය ගැන කියන තැන. දැන් ගනුදෙනුවට හොඳයි. දැන් කුජ කමාණ්ඩ කෙනෙක් සේනාධිපතියෝ කැමති නැහැ සෙකන්ඩ් වෙන්න. සේනාධිපතියෝ කැමති නැහැ දෙවෙනි වෙන්න. බාල්දු වෙන්න කැමති නැහැ. ඒ නිසා මෙයා ගනුදෙනුව නියම වෙලාවට ඉෂ්ට කරනවා. ගනුදෙනු කාරයෙක් බවට පත් වෙනවා හොඳට. මොකද අතේ පාඩුව වුණත් එයාගේ යුතුකම් වාක්‍යෙම ගනුදෙනු පැත්තේ මිලමුදල් පැත්තෙන් ඉෂ්ට කරනවා මේ කුජ දෙකේ නිසා. හැබැයි මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේ ගෝචර ගමනෙන් ගොඩක්ම දුර්වල ග්‍රහ ගමන තියෙන්නේ මීන ලග්නයට. මොකද මේ හිතරාධිපති චන්ද්‍රයා පීඩාවට පස් වෙන්නේ, අස්ත වෙන්නේ ලග්නේ. මේ රාහුට යෝග වෙන්නේ ලග්නේ. මොකද රාහු යන්නේ මීන රාශි. එතකොට මේ දවස් දෙක තුන අනිත් අය මේ මීන ලග්නයට අනුකම්පා කරන්න වෙනවා. මීන ලග්නයට ටිකක් අනුකම්පාවෙන් ඇහුම්කන් දෙන්න වෙයි. මොකද මේ රාහුට සඳු යෝග වෙන නිසා. අනිත් පැත්තෙන් සෙනසුරු මේ පැත්තෙන් සඳුගෙන් 12 වෙනිත් ඉන්නවා කුම්භ රාශියේ. අනිත් පැත්තෙන් කුජ ග්‍රහය ඉන්නවා සඳුගෙන් දෙවැන්නේ. දැන් වට කරලා ගහන වෙලාවක්. වට කරලා ගහන වෙලාවක්. එහෙනම් මීන ලග්නයය කල්පනාමෙන් වැඩ කරගන්න, වචනය පරිස්සමින් පාවිච්චි කරන්න, ගනුදෙනු පරිස්සමෙන් කරන්න, ඒ වගේම ගමන් බිමන් වලින් පරිස්සම් වෙන්න, ශරීර සෞඛ්‍ය පරිස්සම් කරගන්න. මොනවා පරිස්සම් කරගත්තත් පරිස්සම් කරගන්න බැරි දෙයක් තියෙනවා ඔබට. ඔබගේ තැම්පත් ධනය පරිස්සම් කරගන්න බෑ. ඔබට කෙලවරක් නැති වේදන් සිද්ධ වෙනවා. කෙලවරක් නැති වේදන් සිද්ධ වෙන දේවල් වෙනවා. අනුගානේ ඔබට ඔබගේ ඥාති මිත්‍රාදීන් සඳහා හෝ මිල මුදල් වැය කරන්න, ගෙවල් දොරවල් නඩත්තු කරන්න, වාහන නඩත්තු කරන්න, එක එක විදිහට වියදම් යනවා. ඒකට මූණ දෙන්නම වෙනවා. ඒකට මූණ දෙන්නම වෙනවා. ඒක ඔබේ තරාතිර බනුම. ඔබට ඒ වැය පක්ෂය ඇති වෙයි. නමුත් ඔබට මෙන්න මේ විදිහට මීන ලග්නයට කුජගේ මහදසාව, ගුරුගේ මහදසාව, ඒ වගේම බුධගේ මහදසාවේ ගුරු අන්තරසා, සිකුරු අන්තරසා ගත කරන අයට සුවිශේෂ ප්‍රතිඵල ලැබෙනවා.
ඊට අමතරව සනගේ සනයන්තරය ගත්තනම් ඉතා ඔබ පරිස්සමෙන්ට ඕනේ ඔබ සීලයක් ආරක්ෂා කරගෙන කටයුතු කරන්න වෙනවා. ඒ වගේම කේතු දසා අතුරු දසා තියෙනවා නම් රාහුගේ කේතු අන්තරය කේතුගේ රාහු අන්තරය එහෙම තියෙනවා නම් විශේෂයෙන් මීන ලග්නයේ පරිස්සම වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔබට අපේ මේ වීඩියෝ එක බලලා අපට දොස් කියන්න පුළුවන්. මේ මිනිස්සයා මේ විකාර කියලා තියෙන කියලා නෑ. ඒ නිසා තමයි දසාව පැත්තෙන් ඔබ මොන දසාවේද යන්නේ? මොන විදිහටද ඔබ මේ ඔබට මේ සබදාහම මේ නඩුව විසඳන්නේ කියලා අවශ්‍ය දැනුම ලබා ගන්න. අවශ්‍ය දැනුම ලබාගෙන කටයුතු කළොත් මීන ලග්නයේ අයට ලග්නාධිපතියා බ්‍රහස්පති නිසා ප්‍රඥාව කියන එක ආත්මීය පුරුද්දක් හැටියට තියෙනවා. ආත්මීය පුරුද්දක් හැටියට තැනට සුදුසු නුවණ තියෙනවා. හැමෝගෙම හිත දිනාගෙන වැඩ කරන්න පුළුවන් අය, හැම තැනටම ගැළපෙන විදිහට ජීවත් වෙන්න පුළුවන් අය මීන ලග්නය. එහෙනම් මේ වරප්‍රසාද ටික හොඳින් අවබෝධ කරගන්න, බුද්ධ වචනයට අනුව නැනනුවණින් කටයුතු කරන්න වාසනාවන්ත මාසයක භාග්‍යවන්ත හිමිකරුවේ බවට පත් වෙන්න. ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි.